හැබැයි මේ ගෝලීය වසංගතත්වයේත් එක්ක පැනගිච්ච තවත් භයානක අර්බුදයක් තමයි අධ්‍යාපන ශේෂ්ඨයේ තියෙන අර්බුදය. දැන් අවුරුදු 1කමාරකට වැඩි කාලයක් අධ්‍යාපන ශේෂ්ඨයේ දවන්ත කඩාවැටීමක් අපේ රටේ මං හිතන්නේ પરම්පරා එහෙම නැත්නම් ජෙනරේෂන් ගැප් එක પરම්පරා අතර පරතරයක් ඇති වෙන ආකාරයට ජෙනරේෂන් ගැප් එකකට මුහුණ දෙන ආකාරයේ බරපතල අධ්‍යාපන ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙනවා. මේකෙන් වඩාත්ම පීඩාවට පත් වෙලා තියෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්. අපේ රටේ පාසල් පත් විතර පාසල් 10000ක් විතර තියෙනවා. මේ පාසල් 10000න් බහුතරයක් ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්. සමහර පාසල් වල ළමයි 50යි 60යි 100යි 150යි. මේ පාසල් පද්ධතිවල ඉන්නේ අන්ත දුප්පත් එහෙම නැත්නම් දරිද්‍රතාවෙන් පෙළෙන පවුල් වල දරුවන්. අද ඒ දරුවන්ට මේ අධ්‍යාපන ක්‍රමවල බරපතල අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. සමස්ත අධ්‍යාපන ක්‍රමයේම බරපතල කඩාවැටීමට ලක් වෙලා තියෙනවා. පෙර පාසල් දරුවන් ඉන්නවා මේ අවුරුද්දේම දවසක් දෙකක් විතර පෙර පාසල් ගිය. සමහරට ලබන අවුරුද්දේ පාසල් විවෘත කරලා සමහරට පාසල් පද්ධතියේ පළවෙනි සීනට යන්න වෙන්නේ එක දවසක්වත් පෙර පාසල් නොගියපු දරුවන්ට. පළවෙනි සීනේ ඉන්න දරුවන් දෙවෙනි පන්තියට යන්න වෙන්නේ එක දවසක්වත් දෙකක් දවසක් දෙකක් පාසල් ගියපු නිසා. ඒකසම මේ අධ්‍යාපන අර්බුදය විසඳන්න මැදිහත් වෙන්න ඕන. ඒක නිසා මේ ප්‍රශ්නයට ශනිකව කල් නොදා උත්තරයක් ලබා දෙන්න ගුරුවරුන්ගෙන් පැත්තෙන විදුහල්පතිවරුන්ගෙන් පැත්තෙන තිල්ලනවා ඉතාමත් ගෞරවයෙන් ගෞරවණීය විදිහට ඉල්ලනවා මේ අර්බුදය තුළ ඔහුන් කරන අරගලය සාධාරණ අරගලය බව පිළිගන්නා නමුත් මේ අධ්‍යාපන ශේෂ්ඨයේ ලැබෙන වැටීම තවත් වරපතල අගාධයට ගෙනියන්න නැතුව මේකෙදී ශනිකව ඒ සඳහා අවශ්‍ය මැදිහත් වීම ලබා දෙන්න කියන කාරණාව මේ දවස්වල මතුවලා තියෙන ගුරුවරුන්ගේ අරගලය එක පැත්තකින් බැලුවම අවුරුදු 20 ගණනක් පරණ ප්‍රශ්නයක් දීර්ඝ කාලයක් තියෙන මොහොන දෙන ප්‍රශ්නයක් ඔවුන්ගේ අරගලය සාධාරණ අරගලයක් මේ පවතින කාල පරිච්ඡේදය තුළ අරගලයට ප්‍රවේශ වීම සම්බන්ධ සහ වෙනත් සමාජ මතිකාවන් ගණනාවක් තියෙනවා නමුත් කොහොම නමුත් මේ පටන්ගත් අරගලයට උත්තර දීම දවසක්වත් කල් දාන්න සුදුසු නැහැ කියන කාරණාව තමයි අපේ පක්ෂයේ විදියට කල්පනා කරන්නේ ඒ වෙනුවෙන් ආණ්ඩුව දැන් ප්‍රති කිහිපයක් කැබිනට් මණ්ඩලයෙන් පුළුල් සාකච්ඡා කරලා අවසානයේ දැන් කැබිනට් අනුකමිටුවක් පත් කරලා තියෙනවා ඒ අනුකමිටුවෙන් ගෞරවයෙන් ඉල්ලනවා වහාම මේ සඳහා වෙච්ච විසඳුම් ඔබේ පාර්ශවයෙන් රජයේ පාර්ශවයෙන් අපේ පාර්ශවයෙන් ඉදිරිපත් කරන්න කරලා මේ ප්‍රශ්නේ අවසන් කරන්න ඕන මොකද මේ සමාජ අර්බුදය බාඩ පත් වෙන්නේ නැදී මොකද ඒක තුල සමස්තයම දැන් එකතු වෙන තත්ත්වයක් පේන තියෙන අනිකුත් උරුත් සමිති සියලු දෙනාම එකතු වෙන්න පුළුවන් තත්ත්වයක් පේන තියෙනවා ඒක නිසා රටේ මූලික ප්‍රශ්නේ වෙච්ච මේ සෞඛ්‍ය ප්‍රශ්නයට උත්තර හොයන්න බාධාවක් බවට මේ අර්බුදය පත් වෙලා තියෙන නිසාවෙන් ඒ අර්බුදයට උත්තර ලබා දීම අපේ කාලයේ ප්‍රධාන කාර්යභාරයක් බවට පත් වෙනවා අනිත්